අපි ඉන්නේ ගිරිතලේ වැව අද්දර. මෙතන මේ වහා වනාන්තරය ළඟ ඇතුලේ තියෙනවා තුන්වන සබුබ කියන කුප්‍රකට කඳවුර. ඒ කියන්නේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකා කඳවුර. මේ කඳවුර තමයි ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදාන් කරවලා දැනට තියෙන සාක්ෂි අනුව ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කඳවුර. ප්‍රගීත් රඳවාගෙන සිටියා කියන කඳවුර. එතකොට මේ ප්‍රගීත් එක්නලිගොඩ නඩුව මේ වෙනකොට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙනවා. ඒකට සම්බන්ධ 9 දිනක්ව රිමාන්ඩ් කරන්න නියෝග ලැබිලා තියෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් ගණනාවක් අතරින් අතුරුදාන් කිරීමේ සිදුවීම් ගණනාවක් අතරින් මේවැනි අපරාධ ගොඩාක් අතරින් නිලධාරීන්ගේ විමර්ශන නිලධාරීන්ගේ උනන්දුව නිසා ඉස්සරහට ගිය නඩුවක් විදිහට එක්නලිගොඩ නඩුව හඳුන්වන්න පුළුවන්. අපි මතක ඇති මීට මාසකට විතර කලින් සන්ධ්‍යා එක්නලිගොඩව සම්මුඛ සාකච්ඡාවට ලක් කළා. ඇයත් ඇතැම් කරුණු කිව්වා. නමුත් ප්‍රගීත්ගේ නඩුව ගැන ටිකක් වැඩිපුර කතා කරන්න මේක මේ ගිරිතලේ ඉඳන් අපට අවස්ථාවක් උදා කරගන්න අපි හිතුවා. මොකද නඩුව නැවත මතුවෙලා තියෙන නිසා. අපි සිද්ධිය මුල ඉඳන් කිව්වත් එහෙම ප්‍රගීත් එක්නලිගොඩ එක කතානායකයෙක්ද තව කතානායකයෙක් කියනවා. එයාගේ තම තමයි සුමතිපාල සුරේෂ් කුමාර. සුමතිපාල සුරේෂ් කුමාර්ගේ නමත් එක්කම අපිට හිතන්න පුළුවන් තාත්තා සිංහල අම්මා දෙමළ. එතකොට තරින්දු මේගොල්ලෝ පදිංචි වෙලා හිටියේ වෙරුගල් කියන පැත්තට ගුණාමලේදී. යුද්ධ කාලේදී මෙයාගේ තාත්තව මැරෙනවා. ඒ කියන්නේ මෙයාගේ මේ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව දුන්න කට උත්තරය සහ අධිකරණයට වාර්තා කරලා තියෙන හනුව මම මේ කතා කරන්නේ. මෙයාගේ තාත්තා නේවි එකෙන් තිබ්බ වෙඩි ප්‍රහාරයකින් මරණයටපත් වෙනවා. මෙයාගේ අම්මා එයා ෆෝස් එකෙන් තිබ්බ වෙඩි ප්‍රහාරයකදී මරණයටපත් වෙනවා. මේකෙන් පස්සේ මෙයා යන වෙල්ටීඩ් එකට බැඳෙන්න. එතකොට මෙයා අඩු වයස් සීමාවේ මොකක් හරි හේතුවක් නිසා තාත්තා සිංහල මේවා හින්දා එල්ටීඩ් එකට මෙයා බඳව ගන්න බෑ කියනවා. මෙයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. කොහොම හරි මෙයා කියනවා මම මාව බඳව ගත්තේ නැත්නම් මම මැරෙනවා මෙතන කියලා. එහෙම කිව්වට පස්සේ මෙයා බඳව ගන්නවා. මෙයා බඳවගෙන යට පුහුණු කරනවා. මෙයා සන්නත් දංශයට තමයි බඳවගන්නේ. ඉන්දියන් නාමියක ලංකාවට ආවට පස්සේ මේ කාලෙදී මෙයාට කකුල බට්ටෙකට අහුවෙලා නැති වෙනව කැඩෙනවා. ඉන්දියාවට කියලා ප්‍රතිකාර ලැබලා නැවත ලංකාවට එනවා. මෙයාට චතුර ලෙස සිංහල පුළුවන්. ඒ දේවල් එක්ක මෙයා ඊට පස්සේ දානවා දේශපාලන අංශයට. දේශපාලන අංශයෙන්දි මෙයාව යාපනයේ ඔය කැම්පස් එකේ එක තැන්වල තියෙන දේවට දේශනවලට යවනවා LTT එකෙන්. කොහොම ඉඳිතරු 2001 මේ මාසෙදී මෙයාට හම්බ වෙනවා දොස්තර ජයලත් ජයවර්ධන. ඉසිදුවීම කියනවා නම් දොස්තර ජයලත් ජයවර්ධන යනවා එක්නලිගොඩ සහ තවත් පිරිසක් සමග මඩු ප්‍රදේශයට. ඉතින් මේ මඩු ප්‍රදේශයට ගියාම මඩු පල්ලිය තියෙන අපි දන්නවනේ අහලා. ඒකට එනවා අඩේකලනාදන් කියන മന്ത്രിවරයාත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අඩේකලනාදන් දොස්තර ජයලත් කියන්නේ පල්ලි മന്ത്രിවරු යාළුවෝ අඳුරනවා කතා බහ කරනවා. ඒතර එක්නලිගොඩට අඳුරලා දෙනවා අඩේකලනාදන්ව සහ ඒ වගේම එතන ඇවිල්ලා ඉන්නවා මේ අර මම කියන සුරේෂ්. මේ සුරේෂ්ට හැමෝම කිව්වේ තවේන්ද්‍රන් කියලා එල්ටීඩ් එකෙන් දුන්නා. මම තවේන්ද්‍රන්. තවේන්ද්‍රන්ටත් එතින්දි හම්බ වෙනවා කතා බහ කරනවා. එතකොට එතෙන්දි කියනවා දැන් යුද්ධයට සමගාමීව අපි කොහොම කතා කළාද යුද්ධයට සමගාමීව තව අපරාධ ගොඩක් වුණා කියනවනේ. ඒ අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සහ මානව හිමිකම් පැත්තෙන් මිනිසුන්ගේ මානව කඩවීම සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් ප්‍රගීත් එක්නලිගොඩට දෙන්න. එයා හොඳ මාධ්‍යවේදියෙක්. එයා ඒව ප්‍රසිද්ධ කරයි කියලා කියනවා. ඒ අනුව අර මේ තවෙන්ඩන් සහ එක්නලිගොඩ අපේ කතානායකයෝ දෙන්න මේ දෙන්න අතර සුහදතාවයක් ඇති වෙනවා. මේ සුහදතාවයේ දිගටම යනවා. ෆෝන් එකෙන් කතා කරනවා. ඒවා වෙනවා. ඔහොම සිටියෙද්දී ඊට පස්සේ එක්නලිගොඩ කවුද අර යම තවෙන්ඩන් යුද්ධ අන්තිම කාලේදී LTT එකේ බුද්ධි බලකායට සම්බන්ධ වෙනවා. ඉන් පස්සේ 2019 මේ මාසේ 16 වෙනිදා යුද්ධය ඉවර වුණා කියන්න දවස් 9 ඔව් 2009 මේ මාසේ 16 වෙනිදා යුද්ධය ඉවර වුණා කියන දවස් දෙක තුනකට කලින් මෙයා හමුදාවට බාර වෙනවා. මෙයා හමුදාවට බාර දෙන්නේ වන්නේදී හමුදාවට බාර දීලා මෙයාව ගෙනියනවා ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලයේ කැම්ප් එකේ ඉඳි තරිඳු මෙයා පරීක්ෂා කරනකොට මෙයා ළඟ තියෙනවා ටෙලිෆෝන් නම්බර් ස්ලිප් පොතක්. ඒ පොත එක නම්බරයක් තමයි ප්‍රගීත් එක්නලිගොඩගේ නම්බරේ. ඒ අනුව ඔය ඉන් පස්සේ මෙයාව ගේනවා සිද්ධිය මාස 5කට පස්සේ ඒ කියන්නේ 2019 දෙසැම්බර් මාසෙට ලං වෙලා ගිරිතලේ කඳවුරට 2009 සමහර 2009 ගිරිතලේ කඳවුරට ගිරිතලේ කඳවුරේදී මේගොල්ලෝ කියනවා ඒ වෙනකොට මේ කියන්නේ එක්නලිගොඩත් එක්ක කතා බහ කරන්න කියලා. එක්නලිගොඩ දන්නේ නැහැ මෙයාව හමුදාපාර ඉන්නවා කියලා. එක්නලිගොඩ හිතන් ඉන්නේ මෙයා තාම එළියේ ඉන්නේ කියලා. යුද්ධය වුණාට කියනවා එයාට රට යන්න ඕන. දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක හින්දා પાස්පෝර්ට් එකක් හදලා දෙන්න කියලා. ඒ අනුව 2009 අගෝස්තු මාසේ 25 වෙනිදා මට මතක විදිහට 25 වෙනිදා මෙයාව 2009 අගෝස්තු මාසේ 27 වෙනිදා මේගොල්ලෝ හම්බෙන්න දාගන්නවා. හම්බෙන්න දාගන්න දඹුල්ලේ වත්තක ඒක ප්‍රගීත් එක්නලිගොඩගේ බෙරිඳ සන්දයක්කගේ සන්දයක්කට අයිති කියලා කියන වත්තක් තමයි කට උත්තරවල තියෙන. එහෙම වත්තකදී හම්බෙනවා. හම්බෙලා මේගොල්ලෝ කතා බහ කරනවා. එක්නැලිගොඩ කියන යම් දෙයක් ඒ කියන්නේ නිකන් කතා බහේදී කියවෙන දෙයක් මේගොල්ලෝ රෙකෝඩ් කරනවා බුද්ධිංශ කට්ටිය. එක්නැලිගොඩ දන්නේ නැහැ මේ බුද්ධිංශ කට්ටිය කියලා. එක්නැලිගොඩ හිතන් ඉන්නේ මේ එතෙන්ට ගියපු කට්ටිය. ඔව් තව වෙනදෙන් එක්ක ඉන්න කට්ටිය කියලා. ඒක රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා ඉන් පස්සේ අරගොල්ලෝ යනවා. මෙයා කොළඹෙන් එනවා. මා කුමරු බස් නැවතුම් පොළේදී 28 වෙනිදාය මෙයා කොළඹින් බහිද්දී මෙයා සුදු යන්නේ එකකින් පැහැරගෙන ගිහිල්ලා කඩු ගන්න අය කොළතොටට අතහැරලා යනවා. එක්නැලිගොඩ ගිහින් පොලිසිය පැමිණිලක් දානවා. කිසිම අද වෙනකම් විමර්ශනයක් නැහැ. ඒ සිද්ධිය හැම වෙනා මාස ගාණක් ගිහිල්ලා ඊට පස්සේ සමුදාපති වෙලා හිටපු සරත් පොන්සේකා ජනාධිපතිවරණේ පොදු අපේක්ෂකයෙක් විදිහට එළියට එනවා. අනිත් පැත්තේ මහින්ද රාජපක්ෂ ඉන්නවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා. මේ අතරතුර එක්නැලිගොඩ හමුදාපතිගේ ඒ කියන්නේ කවුද හිටපු හමුදාපති සරත් පොන්සේකා ජෙනරාල් සරත් පොන්සේකාගේ චන්ද කැම්පේන් එකට උදව් කරන්න යනවා. එයා චන්ද කැම්පේන් එකට උදව් කරන්න ගියා විතරක් නෙමෙයි පවුල් ගහ කියලා එකක් ලියනවා. ඊට පස්සේ වෙන විරුදු ලියනවා. ඔය වගේ විවිධ දේවල් කළා කාටුන් අඳිනවා. මේවත් එක්ක එක අවස්ථාවකදී ආයෙ පාරක් ඕන වෙනවා. දැන් ගිරිතලේ අරයව තියන් ඉන්නවනේ. මෙයා සහ ප්‍රගීත් අතර සම්බන්ධතාවයක් හදන්න. ඒ අනුව ඒ කැම්ප් එකේ එතකොට හිටු ප්‍රධානී උපදෙස් දෙනවා. නැවත වරක් ප්‍රගීත් එක්නලුට කතා කරන්න සල්ලි પાස්පෝට් එකයි දෙන්නම් රට යන්න කියලා. එතකොට කියනවා එක දවසක් මේ දවස් හරියටම කියනවා නම් 2010 ජනවාරි මාසේ 24 වෙනිදා තවෙන්ඩන් හිටියේ නෑ. තවෙන්ඩන් හිටියේ කැම්ප් එක ඇතුලේ. තවෙන්ඩන් තවත් කෙනෙක් කියනවා ඒ බුද්ධංශ සම්බන්ධ එවලා කර්නල් ශම්පි කුමාර ඒ ඇතුළු පිරිස ඉන්නවා. මේගොල්ලෝ එවනවා මේ තවෙන්ඩන් සහ අනිත් කට්ටිය ඉඳි ශම්පි කුමාර කතා කරලා කියනවා මේ කට උත්තර වලට අනුව මේ සෙක්‍රටරි කිව්වා කියලා එක්නැලිගොඩට මෙයාව සම්බන්ධ කරන්න කියලා. සම්බන්ධ කරන ක්‍රමය තමයි රට යන්න પાස්පෝට් එකට සල්ලිත් එක දීලා යනවා වෙන කෙනෙක් අතේ. එහෙම කියලා එක්නැලිගොඩව ගෙන්න ගන්නවා. ඉතින් පස්සේ එක්නැලිගොඩ අතුරු දාන්න. සන්ධ්‍යාක් අය යනවා පොලිසියට පැමිණිලි කරන්න. CAB ජයසුන්දර එතකොට හොමාගම පොලිස් ස්ථානාධිපති පැමිණිලා ලියාගත්තට කිසිම විමර්ශනයක් කළේ නැහැ. එහෙම පැත්තකට දාලා තියෙනවා. විමර්ශනයක් නොවුණු හින්දා දිගින් දිගටම අද සංවිධාන සහ සන්ධ්‍යාක් අපේ මේක ගැන සටහන් කරද්දී ඊට පොඩි කාලයකට පස්සේ මේක දෙනවා පෑලියගොඩ අපරාධ කොට්ටාසෙට. පෑලියගොඩ අපරාධ කොට්ටාසෙන් ඇත්තටම ඒක විමර්ශන ඇත්තටම ආරම්භ කළා. ආරම්භ කළා කියන තරින්ද මූලිකව ප්‍රගීත් එක්නැලිගොඩ දුරකථන විශ්ලේෂණ වාර්තා ගත්තා. විශ්ලේෂණ වාර්තා අරගෙන ඒකත් එක්ක තහවුරු කරගත්තා. එයාට කවුද කෝල් කරලා තියෙන්නේ? ඒ කෝල් කරපු නම්බර්ස් ට්‍රැක් කරලා ඒකේ කෝල්ගේ සම්බන්ධතාව හොයාගත්තා. ගිරිතලේ කඳුරේ සම්බන්ධතාවය හොයාගත්තා. මේක හොයාගෙන යද්දී අපේ කුප්‍රකට අනුරසේනානායක කතා කරලා කියනවා මේක ඔයාලට කරන්න පුළුවන් විමර්ශනයක් නෙමෙයි. මේක දෙන්න අපිට CCD එකට කොළඹ අපරාධ කොට්ටාසෙට දෙන්න කියලා එතෙන්ට ගන්නවා. CCD එකට දුන්නට පස්සේ CCD එකේ IP විජේසිංහ ඇතුළු පිරිසත් මේ ඩේටෙල් අරගෙන විමර්ශන කරන් යනවා. ඒක එහෙමම යට යනවා. 2015 මාර්තු 12 වෙනිදා ඒ කියන්නේ ආණ්ඩු මාරුණාට පස්සේ මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවර ෆෝන් ඩීටේල් සහ කුළුණු වාර්තා ඔස්සේ විමර්ශන පටන් ගන්නවා. විමර්ශන පටන් අරන් යද්දී අර ගිරිතලේ යාමි කැම්ප් එකේ හිටපු CEO ගේ දෙවැනියාගේ තුන්වැනියාගේ අර තවෙන්ඩර්ලගේ සියලු දෙනාගේම මේවා එක එක එළියට එනවා. ඒ අනුව 2000 මේක සම්බන්ධව ඒ තවෙන්ඩර්න් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ගේ කට උතර මත 2015 8 29 වෙනිදා ශම්මි ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා මේකට සම්බන්ධයි කියලා කියන. ඒ කියන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹදී පැහැර අරගෙන ගිරිතලේ කඳුරට ගිහිල්ලා තියන් ඉඳලා ගිරිතලේ කඳුරෙන් තවත් තැනකට ගිහිල්ලා මූත්‍ර දැම්මා කියලා සැක කරන තිරිසක් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් සම්බන්ධ විමර්ශන යනවා. මේ අපි අර කියනවනේ එතකොට දැන් මේ කියන කාලේ ඇත්තටම ශානියා බේසේකර මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නෙමෙයි. එයා නිකම්ම නිකන් ASP කෙනෙක් විතරයි. මේ ශානියා බේසේකර අනිරුද්ධ අඩවියේ පටන් ගන්නවා කියලා ලේබල් එක වැදෙන්නේ ශම්මි කුමාරව අත්අඩංගුවට ගත්තට පස්සේ 2015 කොහොම හරි තරින්ද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ යහපාලන ආණ්ඩුව යහපාලනය කියාගෙන ආණ්ඩුව දැන් ඔය දැන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල කියන ජෝඩුව දෙන්න එකතු වෙලා මේ අත්අඩංගුවට ගත්ත ප්‍රගීත් එක්නැලිගොඩ මැරුවා අතුරුදංගලා කියලා කියලා අත්අඩංගුවට ගත්ත සැකකාරයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ASP ලා පාවිච්චි කරන ටොයිලට් එක දෙනවා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න. කවදාකවත් කරලා නැහැ. ෆෑන් වෙනම ගෙනත් දෙනවා. ටීවී ගෙනත් දෙනවා. කියන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ කවදාවත් නුගුණු විදිහට විත්තිකාරයන්ට එච්චර පහසුකම් දීලා තමයි තියන් හිටියේ. දැන් කියනවනේ රණවිරු දඩයන් කළා, මෙහෙම කළා, අර එහෙම කළා කියලා. ඒ කාලේ අනිත් එක දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට හම්බෙන්න දෙන්නේ සතියකට සැරේයි. ඒ වගේනේ දවස ගානේ හම්බෙන්න මේගොල්ලෝ කට්ටිය ආවා. ඒ වගේ රෙකෝඩ්ස් බලුවා නම් CCTV බලුවා නම් බලා ගන්න පුළුවන්. ඕක තමයි එක්නැලිගොඩගේ සිද්ධිය. ඊට පස්සේ මේ විමර්ශන ගිහිල්ලා මේ විමර්ශන දැන් ශානියා බේසේකර අතුරු ඔය කට්ටිය විමර්ශන කළා. ඇත්තටම මේගොල්ලන්ගේ විමර්ශනවල හොයාගත්ත සාක්ෂි දේවල් සාක්ෂි මේගොල්ලෝ ලැබුණා නීතිපතිට. නීතිපති මේවා බලලා මේක කොච්චර බැරෑරුම් ප්‍රශ්නයක්ද කියලා මේක කොච්චර බැරෑරුම් සාහසික අපරාධයක්ද කියලා මේකට කොච්චර සාක්ෂි තියනවද කියලා කියන්නේ ඒක තීරණය කළා තමයි නීතිපති අගවිනිසුරුට ලියුමක් යවනවා මේකේ තියෙන විශේෂත්වය සලකලා එක විනිශ්චයකාරයෙක් නේ විනිශ්චයකාරවරු 3 දෙනෙක්ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරන්න කියලා. ඒකට අගවිනිසුරු අනුමැතිය දෙනවා. ඒ අනුමැතිය දීලා තමයි දැන් ඔය කියන මේ මහාධිකරණ නඩුව පටන් ගත්තේ. මහාධිකරණ නඩුවේදී මහේස්ත්‍රාත් ඉස්සරහා මුලින් සාක්ෂි දුන්න කට්ටිය මෙහෙම කළා කියලා කිව්ව කට්ටිය දැන් අනිත් පැත්තට සාක්ෂි දෙනවා. එතකොට ඒ සාක්ෂිකාරයන්ට බලපෑමක්ද කියලා ගැටලුවක් එනවා. ඒ ගැටලුව උඩ තමයි පහුගිය දවසේ මේ අපවලොන් කරලා විත්තිකාරව නම දෙනාම ආමි බුද්ධිංශ කට්ටිය රිමාන්ඩ් බාරයට පත් කළේ. මේකෙදි තමයි තවත් එකක් කියන්න ඕනේ. දැන් මේක ඉන්ක්වයරි කරගෙන යනවානේ. මම කියන්නේ දැන් ගිරිතලේ ඔය කැම්ප් එක මොන වගේ එකක්ද කියලා මොන වගේ කඳු මොකද ඒක වද කනගෙන අමුදා කඳුරද්ද වද කාකාරයක්ද කියන එක සම්බන්ධයෙන් මේ විමර්ශන කරගෙන යති තනින්ද තොරතුරක් හම්බෙනවා. මේ කෝප්‍රල් ආජන් ප්‍රේමකුමාර මෙයා අතුරුදන් වෙලා තියෙනවා. එතකොට මෙයා අතුරුදන් වීම සම්බන්ධයෙන් එන්නේ තොරතුරු මේ දැන් අතර උඩ ගත්තයි කියනවා. මේක හිටපු කර්නල් කෙනෙක් එක්ක කර්නල් කෙනෙක්ගේ බිරිඳක් එක්ක මේ කියන කෝප්‍රල් සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. මෙයාගේ කෙවල් තියෙන්නේ පොළොන්නරුව පැත්තේ. පොළොන්නරුවට ගිහිල්ලා ඔය දැන් මේ අපේ ප්‍රගීතියකට අත්තරමුට ගත්ත එක විත්තිකාරයෙක් ගෙදෙට්ට ගිහිල්ලා මෙයා වරන් එනවා. අරන් ඇවිල්ලා මෙයා මරලා මෙයාගේ ත්‍රිවිල් එකත් එක්ක ආමි කැම්ප් එක ළඟ පොල් බිම යවලනවා. ඊට පස්සේ ආමි කැම්ප් එකේ මොකද පෙරට් රවුන්ඩ් එකක්ද මොකද්ද හදන්න ඩෝසර් කරද්දී මේ අර ට්‍රීවිල් එකයි ඇටකටු එළියට එනවා. මේක කොච්චර අපරාධයක්ද? ඊළඟට මේක ගැන විමර්ශන කරන්නේ තව අනාවරණය වෙනවා. තව 7 දෙනෙක් මේ වගේ නීතිවිරෝධීව රඳවා තබාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ වගේ වදකාකාරයක මෙහෙම හිටපු කට්ටිය ගැන විමර්ශනය කරද්දී තමයි ඒගොල්ලෝ රණවිරුව කියලා මහින්ද රාජපක්ෂ 2015 ඉඳන් 2019 වෙනකන් ඉරවිකවල් ගානේ බලන්න ගියේ. ඒතකොට දැන් ප්‍රගීත්ගේ පැහැදිලිම දැන් මාධ්‍යවේදීන් විදිහට අපි උනත් යම් වෙලාවක ඕනම තැනක ඉන්න විවිධ පුද්ගලයෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවා, තොරතුරු දෙනවා, එහෙම නැත්නම් අපි කතා බහ කරනවා, අපිත් තොරතුරු දැනගැනීම උවමනාවෙන් ඒත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. රාජපක්ෂ ආණ්ඩුව කොච්චර නරකයි කියලා අපි විවේචන කරත් ඒ ආණ්ඩුව තුල ඉන්න අය එක්ක පවා අපි කතා කරනවා. ඉතින් ඒ වගේම අපි මාධ්‍ය වේදින විදිහට ක්‍රියාකාරීව හිටපු කාලවල LTT එක හිටියේ නෑ. එහෙම හිටියානම් ඒ කඳවුරෙත් ඒ පිරිස් එක්කත් අපි සමහරට සම්බන්ධතාව පවත්වන්න ඉඩ තියෙනවා මාධ්‍ය වේදින් විදිහට. අපි ඒකම අපේ LTD එකේ හිටපු කට්ටියත් එක්ක කතා කරලා අතුල හිටපු කට්ටියත් එක්ක කතා කරලා ඕන තරම් ලිපි ලියලා දෙනවා, වීඩියෝ කරලා දෙනවා. ඒතර ඒ LTD එකේ ඉඳපු අයත් එක්ක ඕන තරම් සමීප සම්බන්ධතාව පවත්ලා දෙනවා. පාතාල සමාජයක එක්ක කතා කරලා තොරතුරු ගන්නවා, අරන් තියනවා, ලියලා දෙනවා. ඉතින් ඒ ප්‍රගීත්ගේ භාවිතය තුල තිබුණු කාරණාව ඒක තමයි. ඒතර ඒ අරුණම ඔහු කිසිම ත්‍රස්තවාදී හෝ කිසිම ක්‍රියාවකට සම්බන්ධ බවට කිසිම තොරතුරක් ඔප්පු කරගන්න මේ වෙනකන් කිසිම හැකියාවක් ලැබිලා නැහැ. එතකොට දැන් මේගොල්ලෝ උත්සාහ කරන්න ඇත්තේ ප්‍රතිවාදී කඳවුරේ සරත් ෆොන්සේකාගේ කඳවුරේ ප්‍රචාරක ව්‍යාපාරේ නිරත වෙන මේ පුද්ගලයා මෙහෙම කොටින් එක්ක සම්බන්ධයි කියලා පෙන්වන්නට කතන්දරය නිර්මාණය කරන්න තමයි ඒ වෙලාවේ උත්සාහය යන්න ඇත්තේ අනුමාන කරන්න පුළුවන් විදියට. ඒතර ඒක ගත්තා නම් ඒක මාකට් කරන්න පුළුවන් සරත් ෆොන්සේකට එරෙහිව. එතකොට කොටිත් එක්ක සම්බන්ධයි කියලා. එතකොට ඒක හිතාගත්ත විදිහට හිතපු විදිහට ඒගොල්ලන්ට කරන්න බැරි වුණා. ඒක ප්‍රතිඵලය ප්‍රගීත පැහැරගත්තා. එතකොට ප්‍රගීත පැහැරගත්තට පස්සේ ඒකේ ගලා යෑමේ දිගුව තමයි අපි අනුමාන කරන්නේ. මේක දේශපාලන ක්‍රියාවක් වෙන්නේ ඒකයි. ප්‍රගීත දේශපාලන ක්‍රියාකාරකමක හිටපු නිසා. අනිත් එක පැහැදිලිවම දැන් මේකේදී කට උතර හම්බෙලා තියෙනවා. මේක සෙක්‍රටරි මෙහෙම කිව්වා. මේක සෙක්‍රටරිගේ වැඩක්. සෙක්‍රටරි හිටියේ එතකොට ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති. දැන් ඔය මිනිස්සු එලවන්නේ කියලා පාර්ලිමේන්තුවට බහලා තියෙන මිනිස්සයා. ඉතින් සෙක්‍රටරි කියන වචනේ එදා ඒ කාලේ පාවිච්චි කරේ එක්කෙනෙක්ට. ඉතින් ඒ කාලේ සෙක්‍රටරිගේ වැඩ කියලා කියපුවා වෙනම වෙන් කරලා. ඒවට අත ගහන්න බැරි සෙක්‍රටරිගේ වැඩ විශේෂයෙන් තිබුණා ඒ කාලේ මේ රාජ්‍ය ඇතුලේ. විශේෂයෙන් ආරක්ෂක අංශවල. ඉතින් එහෙම පසුබිමක තමයි අපි මේ කතා කරන භූමියට මේ ප්‍රදේශයට මාධ්‍යවේදියෙක්ව දේශපාලන ක්‍රියාකාරිකයෙක්ව අපි දැන් අපි වගේම මං හිතන්නේ ප්‍රගීත් කියන්නේ මාධ්‍යවේදී භූමිකාවකට එහා ගියපු දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහට සෑහෙන කටයුතු කරපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ව අදටත් යුක්තියක් ඉටු නොවන විදිහේ අදටත් යුක්තියක් තවමත් නැති තැනකට ඔහුව පත් වෙලා තිබුණේ ඒ කාලේ. ඉතින් මේ ප්‍රදේශයේ තමයි ඔහුව ගෙනත් තියාගෙන හිටියේ. ඔව්තර දැන් අපි මීට කලින් අපි දෙන්නම වීඩියෝ එකක් කළා ශානි අතරමුට අරන් ඉඳි අපි කිව්වනේ අපි ශානි වෙනුවෙන් ඒ කියන්නේ අපි ශානි වෙනුවෙන් කතා කරනවා. මේකද අපිට ශානිගේ ගැන විවේචනයක් තියෙනවා. ඒ තමයි මේ සෙක්‍රටරි මේ සෙක්‍රටරියට සමහරට ජනාධිපතිලා ඉන්න සායන ලේකාරී සෙක්‍රටරි රැස් කරේ නැති හින්දා වෙන්න පුළුවන්. දේශපාලන බාධා කිරීම ඒකට අනිල් මෛත්‍රී දෙපළගේ බාධා කිරීම හින්දා රැස් කරමු නැති හින්දා වෙන්න පුළුවන්. ශාහනීලා අත ඔය කියන ගෝඨාභය රාජපක්ෂව මේ කියන අපරාධවල අතරමට රැගෙන ඉරේ දාලා තිබ්බනම් රටට මේ තත්ත්වෙ වෙන්නේ නැහැ සමහරට. මේකදී ශාහනිත් එක්ක අපිට විවේචනයක් තියෙනවා දැන්. අපි කොහොමද දැන් මේකෙදී ඉරිතලේ ඇවිල්ලා මේ කැම්ප් එකේ මේ මිනිස්සු හිටන් ඉන්නේ මේ රණවිරුව මේ කැම්ප් ඇතුළේ ඉන්න කැලේ ඇතුළේ ඉන්නවා කියලා. හැබැයි අපරාධකාරයෝ තමයි හිටියේ. අපි හැමෝම එහෙම කියලා කියන්නේ ඒ කාලේ ආණ්ඩුවට හිතවත් වෙනම පිරිසක් ත්‍රිපෝලි කඳවුරේ පිරිසක් සහ මෙතන පිරිසක් තමයි සීලම අපරාධ කළේ කියලා මේ වෙනට අනාවරණය වෙලා ඉන්නවා. දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉස්සර රණවිරුව කියපු කට්ටිය ගැන දැන් මිනිස්සු කතා කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහදී මොකද වෙන්නේ කියලා මේ වටතරින්. ඔව්. ඔව් අවසානයේ අපි මතක් කරන්නේ කියන්නේ රජයේ පඩියට ඉහලින් ලැබෙන අනට රණවිරුවෝ කියලා කියන අය වැඩ කරපු විදිය අපි මෑත කාලේ ඇස් දෙකෙන් දැක්කා. ඉතින් ඒකේ 2010 කතාවක් තමයි ප්‍රගීත්ගේ කතාව. ඉතින් අපි බලාගෙන ඉමු අධිකරණයේ හමුවේ සහ ඉදිරියේදී ඔහුට යුක්තිය කොයි විදිහට ඉටු වේවිද කියලා.